COVID virüsü asadını o navrogin 1717 දිනක පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් රෝගීන් 8 දිනක විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 348ක්, ගම්පහින් 280ක්, කලුතරින් 198ක්, ගාල්ලෙන් 113ක්, මාතරින් 9ක්, හම්බන්තොටින් රෝගීන් 3 දෙනෙක්, රත්නපුරෙන් 93ක්, කෑකළෙන් 69ක් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් COVID රෝගීන් 39 දෙනෙකු ඊයේ දින තහවුරු වී තිබෙනවා. බදුල්ලෙන් 66ක්, නුවරඑළියෙන් 15ක්, මහනුවරින් 73ක්, මාතලෙන් 18ක්, මඩකලපෙන් 84ක්, අම්බාරෙන් 89ක්, ත්‍රිකුණාමලෙන් 7ක්, අනුරාධපුරෙන් 12ක්, පොළොන්නරුවෙන් 8ක්, කුරුණෑගලින් 70ක් හා පුත්තලමින්ද COVID රෝගීන් 86 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයෙන් COVID රෝගීන් 11 දෙනෙකු වාර්තා වී ඇති අතර මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති COVID රෝගීන් සංඛ්‍යාව 3ක්. මුලතේ දිස්ත්‍රික්කයෙන් COVID රෝගීන් 7ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් COVID රෝගීන් 8 දෙනෙකු ඊයේ දින තහවුරු වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද 257,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර පැතිර යමින් පවතින ඩෙල්ටා COVID වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා ශීඝ්‍ර ව්‍යාප්තිය සහිත මේ ඩෙල්ටා ප්‍රභේදය තව සති 10ක් තුළ ලංකාව තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වෙන ප්‍රභේදය වන්නට පුළුවන් කියලා. මේ සිදුවන්නට පුළුවන්. මේකේදී අපි ඔය කියන පුරවකතන සියල්ලම අපි පදනම් කරගන්න යම් යම් උපකල්පන මත. ඒ කියන්නේ ඒ උපකල්පන තමයි අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවාද කොච්චර දුරට අනුගමනය කරනවද 100ට 100ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ 150ක් අනුගමනය කරත් කොහොමද වෙන්නේ මේ රෝගිය පැතිරීමට හේතු වන්න පුළුවන් අනිකුත් කාරණා සංචරණ සීමා සමාජ දුරස්ථභාවය මුවවැසුම් පැලදීමේ ප්‍රතිශතය මේවා ඒ ප්‍රතිශත වලින් ඒ අනුපාත වලින් භාවිතයට ගන්නවාද නැද්ද ඒ තත්ත්ව යටතේ මෙන්න මේ ආකාරයට ඉඳ ඇරියොත් මෙන්න මේ විදිහට මේ රෝගීන් පැතිරෙනවා කියන එක තමයි මේ පුරවකතනවල සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය වන්නේ ඒ පුරවකතනවල තියෙන සංඛ්‍යාවන් දෙස බලා සිටීම නෙවෙයි අපි බලන්න ඕන අඩුම සංඛ්‍යාවක් ඇති වෙන්න හේතු වන්න පුළුවන් තත්ත්වය මොකක්ද කියලා අන්න ඒ නිසා අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මේක පැතිරෙන එක අපිට ඇහැට පෙනෙන්නේ නැහැ අපි මෙතෙක් කරගෙන ගිය දේවල් 100ට 200ක් අපි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළා මේක පැතිරීම පුරවකතනවල තියෙන අවම සංඛ්‍යාවට හරි ගෙනෙන්න අපිට පුළුවන් වෙයි ඔබතුමා කොහොමද සහතිකයක් දෙන්නේ මෙහෙම මේක පැතිරියක් නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ මම කියන්නේ නැහැ පැතිරියක් නැහැ කියලා පැතිරයන්ට ඉඩකඩ සැලසුවොත් තමයි මේක පැතිරයන්නේ. එතකොට අපි ඉඩකඩ සැලසන්නේ නැතුව හිටියොත් මේක පැතිරෙන්නේ නැහැ. හැටන් දික්කොය නගර සභා සීමාවෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකින් බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. මඩකලපුව කාත්තන්කුඩි තැපැල් කාර්යාලයේ සේවය කරන සේවකීන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් අදාළ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. COVID වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 28 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 24ක් හා පිරිමි පුද්ගලයන් 21 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 12ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් 32 දෙනෙකුද එලෙස මිය ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 3000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. ඒ අනුව මොනරාගල, කෑගල්ල, ගාල්ල හා කලුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක්ද අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බවින් ඉවත් කෙරුණා. මේ අතර වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයින්ට සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද සහ හෙට යන දිනයන්හි කොළඹ, ගම්පහ හා කලුතර යන දිස්ත්‍රික්කවල එන්නත් කරන කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ශ්‍රී ලංකා ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල, ජාතික වසංගත රෝග විද්‍යායතනය, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය, නැගෙනහිර මූලික රෝහල, කොමගම මූලික රෝහල, අවිස්සාවිල දිස්ත්‍රික් මහ රෝහල හා
තලංකම නවගමුව අතුරුකිරිය වැතර පිරියන්තල කොස්කම පාදුක් යන ප්‍රාදේශ රෝහල්වලදී ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව රාකම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වැලිසර ලය රෝහල ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මේගමුව දිස්ත්‍රික් මහ රෝහල වතුපිටිවල මූලික රෝහල මීරිකම මූලික රෝහල හා මිනුවන්කොට දිවුලපිටිය දොම්පේ රඳාපාන අකරකම පමුණුකම බියකම උඩුපිල ජායල බොකලගම හා මල්වතු හිරිපිටිය යන ප්‍රාදේශීය රෝහල්වලත් කලුතර දිස්ත්‍රික්කයට අදාළව කලුතර දිස්ත්‍රික් මහ රෝහල පානතුර හොරණ හා පිඹුර යන මූලික රෝහල්වලත් කටුගහේන ඉංගිරිය නෑබොඩ මතුගම බුලත් සිංහල හා ගල්පාත යන ප්‍රාදේශීය රෝහල්වලත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. ඉන්දියාවේ පැතිරමින් පවතින ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. පරීක්ෂකයින් විසින් ඉන්දියාවේ මත වූ ඩෙල්ටා ඇතු විවිධ කොවිඩ් වෛරස් ප්‍රභේද ආසාදනය වූ පුද්ගලින් 8 දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඉන්දියාව සිය පුරවැසියන්ට ලබා දීම සඳහා අනුමත කළ සිවුවනි එන්නතමයයි. මේ වන විට කොවිෂීල්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවැක්ස් හා ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ භාවිතයට ගැනෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොරෝනා වෛරස් ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ ගව්හාට් රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 12 දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. රෝහලේ වෛද්‍යවරුන් රෝහලට නොපැමිණීම හේතුවෙන් මොවුන් අසාධ්‍ය මට්ටමේ සිට මියගොස් ඇති බවයි මේකේ පුද්ගලින්ගේ ඥාතීන් චෝදනා කර ඇත්තේ. අදාළ රෝගීන් අතරින් 9 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.